සොබාදම් මාතාව අපිට සැබවින්ම විස්මයජනක ඉතා අලංකාර ලෝකයක් තෑගි කරලා තියෙනවා. හිමෙන් පිරුණු කඳු සහ දැවැන්ත ග්ලැසියරවල සිට විශාල සාගර හා වනාන්තර දක්වාම මේ ලෝකයේ අලංකාරය සුවිශේෂී ලෙස විහිදෙනවා. මේ ලෝකයේ ස්වාභාවික අරුම පුදුම දේවල් ගොඩක් තියෙනවා. නමුත් ඔබ ටිකක් ගැඹුරට ගොස් සොයා බැලුවොත් වෙනම ග්‍රහලෝකයක් විදියට දකින්න පුළුවන් අමුතුම ස්ථාන බොහොමයක් ඇති බවට ඔබට දැකගන්න පුළුවන්. අද බෑඩ් බෝයි ඔයාලට කියන්නේ ලෝකයේ අමුතුම ස්වාභාවික ස්ථාන පහක් ගැන. ඔයා මේ channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා channel එකට එකතු වෙන්න කියලා මම ආරාධනා කරනවා. එහෙනම් වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට යමු. අංක 5 බයිකල් විල රුසියාවේ නැගෙනහිර සයිබීරියාවේ තමයි මේ විල පිහිටලා තියෙන්නේ. මේ බයිකල් විලේ ලෝකයේ තියෙන මිරිදිය ජලයෙන් පහෙන් එකක්ම අඩංගු වෙන අතර උතුරු ඇමරිකාවේ තිබෙන පංචමහා විල්වල ජල ප්‍රමාණයටත් වඩා මේ ජල ප්‍රමාණය වැඩි කියලත් සඳහන් වෙනවා. බයිකල් කියන නමේ තේරුම කියනවා නම් සමෘද්ධිමත් විල නොහොත් සමුද්‍ර විල යනුවෙනුත් හැඳින්වෙන අතරම මේ විලේ විශාලත්වය ගැන කියවෙන උපමාවක් ගැන කියනවා නම් සමහර පැරණි නාවිකයින් මේ විලේ යනකොට මුහුදු යනවයි කියලා තමයි කියලා තියෙන්නේ. ඉතින් මේ විලේ විශාලත්වය ගැන ඔයාලට හිතාගන්න පුළුවන් නේද? බයිකල් විල මීටර් 1600ක් නැතහොත් අඩි 5200කටත් වඩා වැඩියෙන් ගැඹුරයි. ඒ මෙන්ම කිලෝමීටර් 636ක දිගකින් හා කිලෝමීටර් 80ක පළලකිනුත් යුක්ත වෙනවා. සයිබීරියාවේ මුතු වැටය නමින් හැඳින්වෙන මේ බයිකල් විලේ ජලය ඉතාමත් පිරිසිදුතාවයකින් පවතින නිසා මේ විල හරහා ගමන් කරන මිනිසුන්ට මීටර් 50ක් පමණ ගැඹුරින් දකින්නත් හැකියාව ලැබෙන අතර මේ විලේ සිටින කකුළුවන් වැනි ඉතා කුඩා ජීවී විශේෂයක් මෙහි තියෙන ඇල්ගී සහ බැක්ටීරියා විනාශ කරන නිසා ජලය කිසිම අවස්ථාවක දුර්වර්ණ වෙන්නේ නැතුව පවතිනවා. ඒ වගේම විලේ වාසය කරන පොකිරිස්සන් විශේෂයක් මෙහි එකතු වෙන අපද්‍රව්‍ය ආහාරයට ගන්නා නිසා ඒවා දිරාපත් වීමෙන් ජලය අපිරිසිදු වීමත් වැළැක්වෙනවා. බයිකල් විලෙහි දියවැල් සිරස්ස හරස්පැති ඔස්සේ ගමන් කිරීම නිසා මෙහි හැමතැනකම වගේ ඉතා හොඳින් අවශ්‍ය තරම් ඔක්සිජන් තිබෙනවා. මේ නිසාම විලේ නොගැඹුරු සහ ගැඹුරු තැන්වල පවා ජලජ ජීවීන් දැකගන්න පුළුවන්. විටක මෙය බියකරු අවස්ථාවක් වන්නේ විලෙහි ඇති විවිධාකාරයේ සතුන් පැහැදිලිවම දෘශ්‍යමාන වෙන නිසයි. මෙය ලෝකයේ ඇති පැරණිම විල්වලින් එකක් වන අතරම මේ වයස අවුරුදු මිලියන 20ක් වෙනවයි කියලා තමයි කියන්නේ. අංක 4 රොරයිමා කන්ද. මේ විශ්මිත මුදුනක් නැති කන්ද පිහිටලා තියෙන්නේ දකුණු ඇමරිකාවේ බ්‍රසීලය, වෙනිසියුලාව සහ ගයනා යන රටවල් තුනටම අයත් භූමියක. මේ රොරයිමා කන්ද විශේෂ වෙන්නේ රටවල් තුනකටම අයිති කන්දක් නිසා. මේ කන්දේ ඇති විස්මයජනක බව වෙන්නේ මීටර 2840ක උසකින් යුක්තව කඳු මුදුන සමතලා ස්වරූපයක් ගන්නා නිසා. මෙය හරියටම විශාල මේසයක් වගේ නියමිත ජ්‍යාමිතික හැඩතල මැන නිර්මාණය කරවුවක් ලෙස තමයි මේ කන්ද දිහා බලන ඕනම කෙනෙකුට පෙනෙන්නේ. මේ අද්භූත පිහිටීම ගැන පර්යේෂණ පවත්වපු භූවිද්‍යාඥයන් පවසන්නේ මේ ප්‍රදේශයට නිතර නිතර බලපාන අධික වැස්සෙන් හා සුළඟින් කඳු මුදුනේ සිදු වූ පාංශුකාදනය බොහෝ කාලයක සිට නොනවත්වා සිදුවීම නිසා මේ ආකාරයට කඳු මුදුනක් නැති වී තිබෙන බවටයි. මේ කන්ද පිහිටලා තිබෙන ප්‍රදේශයට සුලභව ලැබෙන වැසි සහිත කාලගුණික තත්ත්වය නිසා ඉතාම අලංකාර ස්වාභාවික දියෑලි පවා නිර්මාණය වෙලා තිබෙනවා. කොහොම වුණත් මේ තරණය කරන්න පුළුවන් වෙනිසියුලාව දෙසින් පමණක් වන අතරම මේ කනාමියා ජාතික උද්‍යානය මැද්දේ පිහිටලා තියෙනවා කියලත් සඳහන් වෙනවා. ඊට අමතරව තවත් විද්වතුන් පවසන අන්දමට පුරාණයේ පිටසක්වල ජීවීන් ඔවුන්ගේ යානා නවතා තැබීමට සහ ගොඩබෑමට රොරයිමා කන්ද භාවිතයට ගෙන තියෙනවා කියලත් සඳහන් වෙනවා.
ඔවුන් පෙන්වා දෙන විදියට මෙතරම් නිවැරදිව මෙවන් හැඩයක් නිර්මාණය වීම අහම්බයක් විය නොහැකි බවටත් ඒ වගේම මෙම කන්දේ හැඩයට හේතු වන්නේ එහි මතුපිට පිහිටන ඝනකාභ හැඩයක් ඇති විශාල පාෂාණයක් නිසා මෙය සොබාදහම විසින් ඉබේ නිර්මාණය කර වූවක් කියා නිකන්ම බැහැර කළ නොහැකි බවයි ඔවුන්ගේ අදහස වෙන්නේ. එයත් ඇත්තටම අපිට එකඟ වෙන්න පුළුවන් කාරණාවක් නේද? ඒ වගේම මෙහි මතුපිට ඇති සමතල හැඩය නිසා පුරාණ පිටසක්වල පිළිබඳ පරීක්ෂණ පවත්වන්නන් පවසන්නේ මෙය පිටසක්වල ජීවීන්ගේ ගුවන් තොටුපළක් ලෙස භාවිතා කළ බවටයි. මෙය ආශ්‍රිතව ඉතා ආකර්ශනීය ජනගෝත්‍ර රැසක් තිබෙන අතරම මේ මතයන් සනාථ කිරීමට මහඟු පිටුවහලක් මොවුන් විසින් සපයනවා. ඒ අනුව පැවසෙන්නේ මෙය මතුපිට ජීවත් වූ අමරණීය මිනිසෙකු ගැන විස්තරයක් සහ ඔහු හමුවීමට අහසින් පැමිණි දෙවිවරුන් පිළිබඳවත් විස්තර එම ජනගෝත්‍රවල සඳහන් වෙනවා. අංක 3. තෝර්ගෙලිඳ. මේ තෝර්ගෙවිල එක්සත් ජනපදයේ ඔරිගන් ප්‍රාන්තයේ යහෝට්ස්වල දකුණු දිශාවෙන් පර්පෙච්චා තුඩුව අසල තමයි පිහිටලා තියෙන්නේ. තෝර්ගෙවිල බැලූ බැල්මට මේ වෙරළ සීමාව තුළ පිහිටලා තිබෙන වෘතාකාර විශාල භාජනයක හැඩයක් ගත්තු විශාල කුහරයක් ලෙසින් තමයි දිස්වෙන්නේ. මේ තෝර්ගෙවිල ඉතාමත් අද්භූත තැනක් කිව්වොත් හරි. ඒ තමයි මේ විල කවදාවත් වතුරෙන් පිරෙන්නේ නැතිවීම. ඒ වගේම මෙය දකින අයගෙත් සිත් ආකර්ෂණය කරගන්න ඉතාමත් විස්මයජනක තැනක් විදියටත් අපිට දකින්න පුළුවන්. අතරම ඇත්තටම කියනවා නම් මේ විල හරිම භයානක ආගාධයක් හැටියට තමයි හඳුන්වන්නේ. මේ විල තුළට ඇදගන්නා ජලය ඉන්පසුව ගමන් කරන්නේ කොහෙටද යන්න නම් නිශ්චිත නිගමනයක් නැති නමුත් මේ තෝර්ගෙ විල විද්වතුන් හඳුන්වන්නේ අපායට යන දොරටුවක් විදියටයි. පාල නිර්ණය අතින් වසර දහස් ගණනකට පෙර නිර්මාණය වුණායයි සැලකෙන මේ විල ඉතා විශාල සංචාරක ආකර්ෂණයක් නොවඩුවම ලබා ගැනීමට සමත් වී ඇති ස්ථානයක් බවටත් සැලකෙනවා. මෙම විලෙහි ක්‍රියාකාරීත්වය වඩාත් සිත් ඇදගන්නා සුළු වෙන්නේ කුණාටු අවස්ථාවලයි. ඒ විදිහට දැඩි කුණාටු තත්ත්වයන් ඇතිවන විට මෙම ළිඳ තුළට ඉතාමත් ප්‍රචණ්ඩ ලෙස ජල දහරාවන් ඇදී යනවා. ඒ වගේම ළිඳේ ඇති පුණීලාකාර මුවෙන් වේගයෙන් ජලය පිටතට විදින්නේ ඉතාමත් උස් වූ ජල ප්‍රවාහයක් විචිත්‍ර ලෙස දිස්වමින් වීමත් විශේෂයෙන්ම කියන්න ඕනේ. ඉතින් මේ තෝර්ගෙවිල ගැන විද්‍යාඥයන්ගේ මතය වෙන්නේ මෙහි මූලාරම්භයේ සිදු වී ඇත්තේ එක්තරා මුහුදු ගුහාවක් තුළට දියරළ නිතරම කඩා වැදීමෙන් සිදු වූවක් බවටයි. මෙය පතුලක් නොපෙනෙන කුහරයක්සේ පෙනුනත් සැබවින්ම මෙය අඩි 20ක් පමණ ගැඹුරු බවටයි ඔවුන් පෙන්වා දෙන්නේ. එමෙන්ම ඔවුන් සඳහන් කරන ආකාරයට කලින් සඳහන් කළ මුහුදු ගුහාවේ වහලය සෑම විටදීම රළකාදනය වීම නිසා ඇතුළට කඩාවැටීමක් සිදු වී මෙලෙස බාහිරට බොහෝසේ විවෘත වුණු ළිඳක ව්‍යුහයක් ගත් බවටත් ඔවුන් සඳහන් කරනවා. අංක 2. රෝසවිල. බටහිර ඕස්ට්‍රේලියාවේ දක්ෂිණ වෙරළ තීරයට ඔබ්බට වෙන්න විශාල දූපතක් තියෙන අතර එය මිඩල් අයිලන්ඩ් නමින් තමයි මේ දූපත හැඳින්වෙන්නේ. වනග්‍රහණයක් වුණ ක්ලැපිටස් කියන වනාන්තරයෙන් ආවරණය වූ ජනයා රහිත මෙම දූපත ප්‍රථමයෙන්ම හඳුනාගෙන සිතියම් ගත කළේ 1802 දී බ්‍රිතාන්‍ය ජාතික මැතිව් ෆ්ලින්ඩර්ස් විසින්. ඔහු මෙම දූපත පුරා ගමන් කරන විට මෙහි ඇති උසම කඳු මුදුන තරණය කරද්දි තමයි මේ රෝස පෑති විල මුල්වරට දැකලා තියෙන්නේ. මෙම උසම උස කඳු මුදුන මැතිව් ෆ්ලින්ඩර්ස්ගේ නමින් ද ෆ්ලින්ඩර්ස් පීක් නමින් නම් කරලා තියෙන අතරම පාචනය රෝගයෙන් මියගිය ඔහුගේ ගවේෂණ කණ්ඩායමේ සගේක්සීවීම පිණිස ඔහුගේ නමින් මෙම රෝසවිල හිලිය ලෙසින් නම් කරලා තියෙනවා. හිලිය විලේ දිග මීටර් 600ක් සහ පළල මීටර් 250ක් පමණ වන අතර මෙය අක්කර 3.7ක් පුරාවට පැතිර පවතිනවා. විද්‍යාඥයන් පවසන විදියට ඩුනියෙල්ලා සලීනා නැමැති මයික්‍රෝ ඇල්ගී විශේෂයක් සහ හැලෝබැක්ටීරියා නැමැති මයික්‍රෝ බැක්ටීරියා විශේෂයක සම්මිශ්‍රණයකින් මේ හිලිය විලේ ජලය රෝස පැහැ සෑදී තියෙන බවට ඔවුන් සඳහන් කරනවා.
මේවිලේ ලවණ සාන්ද්‍රණය ඉතා ඉහළ මට්ටමක පවතින අතරම මෙහි ජලය විස සහිත බවයි විද්වතුන් පවසන්නේ. එම නිසා කොතරම් අධික ලවණ සාන්ද්‍රණයක් තිබුණත් මෙහි ඇති විස සහිත බව නිසා ලුණු නිපදවීම සඳහා ලුණු ලේවායක් ලෙස මෙය පවත්වාගෙන යාම යෝග්‍ය නොවන බවයි ඔවුන්ගේ අදහස වෙන්නේ. අංක 1 දේදුණු කඳු බැලූ බැල්මට ඔබට පෙනෙන්නේ දක්ෂ ලෙස සිතුවම් කරපු චිත්‍ර ශිල්පියෙකුගේ ලස්සනම ලස්සන චිත්‍රයක් වගේ නේද? මේ තියෙන්නේ චීනයේ ගැස්නු පළාතේ පිහිටා තියෙන දේදුණු කඳු පන්තියයි. කිලෝමීටර 322ක් පුරාවට විහිදී පවතින මේ වර්ණවත් කඳු වැටිය වසර මිලියන 24කටත් වඩා පැරණි. අවුරුදු මිලියන ගණනක් විවිධ දේශගුණික සහ කාලගුණික විපර්යාසවලට පත්වීමෙන් අනතුරුව මෙහි තිබූ ගල් පාෂාණ සහ විවිධාකාරයේ ඛනිජ නිදි විවිධ රසායනික සංයෝග සමග ප්‍රතික්‍රියා කිරීමෙන් තැඹිලි, කහ, රතු, දුඹුරු, නිල් ආදී විවිධ වර්ණමය නිර්මාණය වෙලා තියෙනවා. හරිම පුදුමයි, ඒ වගේම ලස්සනයි නේද? ඒ වගේම ත්‍රිකෝණාකාර, බුබුලාකාර වගේම කුළුණු ස්වරූපය ආදී විවිධාකාරයේ හැඩතල මවමින් පිහිටා ඇති මෙම කඳු පන්තිය මුහුදු මට්ටමේ සිට අඩි 10,000 1,500 අතර උසකින් පිහිටලා තියෙනවා. අමූර්ත කියන චිත්‍ර කලාව හා සමාන මෙම ස්වාභාවික කඳු සබහාදාමේ විස්මිත නිර්මාණයක් ලෙසත් හඳුන්වන්න පුළුවන්. හොඳයි, එහෙනම් අද මෙතනින් වීඩියෝ එක අවසන් කරනවා. වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්නත් අමතක කරන්න එපා. ආයෙත් දවසක මේ වගේ වීඩියෝ එකකින් හමුවෙමු. සුබ දවසක්.